දිව්‍ය තලයක යම් සත්වයෙකු ලෙස හෝ උත්පත්ති ලැබීමට දිව්‍ය ලෝක අරමුණු කොට භවනා කරන්න ඕනද කියලා තමයි මේ ප්‍රශ්نين විමසන්නේ. නෑ නෑ නෑ. ඒ දිව්‍ය තලයේ සත්වෙක් කියලා ඉපදෙන්නේ නෝන සිල්පද මිදගත්තය. ඒ දිව්‍ය තලයේ සත්තු වෙලා ඉන්නේ සිල් රැක්කය නෙමෙයි. ඒගොල්ල සිල්පද බින්දලා නමුත් පින්කම් කරලා. දැන් වර්තමාන සමාජයේ ඉන්නවනේ පින්කම් කරනවා සිල්පද රැකින්නේ. ඒගොල්ල සිල්පද රැකෙන්නේ නැතුව පින්කම් කළා මැරෙන වෙලාවේ පින උපාදානිය වුණොත් ඒ දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් කියලා ඉපදෙනවා. මේ මානුෂ්‍ය ලෝකයේ දිව්‍ය තිරිසන් සතුන් ඉන්නවා. ඒගොල්ලෝ නෝන ආයුෂ වර්ණයෙන් සැපේ. ඒගොල්ලන්ගේ ශරීර නිකන් වෙල්වට් රෙද්දක් වගේ ග්‍රීස් පැහෙන් ලස්සනට දිදුලනවා. මුළු ශරීරෙම තෙල් වැගිරෙනවා වගේ. ඒගොල්ලන්ගේ තම්බුරුණු මහ පොළවේ ගෑවෙන ප්‍රමාණයට විශාලයි. ඒසා ශස්ත්‍රීය සත්තු. තේන්න. දැන් ඔය අපි ඔය සමහර ඔය කතරගම දෙවියන්ට කන්න ලව් කරනකොට කියන්නේ මණික් ගඟට හරක් වැලට අදිග්‍රහිත කතරගම දෙවියෝ කියලා කියනවා නේද? එතකොට මේ හරක් වැල කියන්නේ මොකක්ද? ඒ හරක් වැල් කියන්නේ නෝන ඔය මේ හම්බන්තොට පැත්තේ කතරගම් පැත්තේ අර ගොම ගොඩේ මුත්‍රා ගොඩේ läගලා ඉන්න හරක් නෙමෙයි. ඒ හරකට දෙවියෝ දිවෙස්සලයිද දෙවි කෙනෙක්? ඒවත් නෙමෙයි. ඒ හරක් ගාල කියන්නේ අර දිව්‍ය ස්වභාවයේ හරක්. ඒගොල්ලෝ දෙවියන් ආශ්‍රිතව දෙවියන් ඇති දැඩි කරන දෙවියන් ඒවෙන් ඵල ප්‍රයෝජන ගන්න හරක් ඒගොල්ලෝ. ඒ දිව්‍ය ස්වභාවයේ හරක් රැල්ලට තමයි කතරගම් දෙවියෝ අදිග්‍රහිතයි කියන්නේ. දිවෙස්සලනවා කියන්නේ. ඒ නිසා දිව්‍ය සතෙක් වෙලා උප්පත්තිය ලබන්නේ සිල් බිඳගත් පින්කම් කරපු කෙනෙක්මයි. සිල් රැක්ක පින්කම් කරපු කෙනෙක් කවදාකවත් දිව්‍ය සතෙක් වෙලා උපදින්නේ නැහැ.